ආයිබෝන් සතලෝකේ නිර්මාණශීලීව මෙන්ම සිෂ්ට සම්පන්නම සත්වයා මිනිසායි. එබැවින් සෑම පුද්ගලෙක්ම මිනිසෙකි. ඔබ ඒ බව සෑම විටකම සනාථ කළ යුතුයි. ඒ සඳහා ඔබට අවස්ථා එමටය. අධ්‍යාපනය, පුහුණුව, රැකියාව, ඒ වගේම විශ්‍රාමිකත්වය, තව කිව්වොත් ක්‍රීඩා පිටිය, රංගන වේදිකාව, ස්විමින් පූල් එක, මහා මුහුද, ගුවන, මේ ආදී වශයෙන් අපිට යම් යම් ස්ථාන සත්ලෝකේ සුවිශේෂම පුද්ගලයා වෙච්ච මිනිසාටම උරුම වෙච්ච සාධනීය තැන් හැටියට වෘත්තීය වේදිකාව ඇතුළේදී අපිට සාකච්ඡා කරන්න පුළුවන් වටපිටාවන් හැටියට ගන්න පුළුවන්. World of Work. එහෙම නැත්නම් අපි වැඩ ලෝකය කියලා සාකච්ඡා කරන තැනක් තියෙනවා. ගොඩක් වෙලාවට වැඩ ලෝකය කියලා කිව්වහම ගොඩක් අය කල්පනා කරනවා මෙය සුවිශේෂ තැනක්. එහෙම නැත්නම් අපිට අදාහ ගන්න බැරි තැනක්ද? එහෙම නැත්නම් අපිටම උරුම වූ තැනක්ද කියලා විවිධ ආකාරයෙන් බය භීරාන්ත වෙන අවස්ථාවන් තියෙන වෙලාවල් අපිට දක්නට ලැබෙනවා. අපි බලමු පොඩ්ඩක් වැඩ ලෝකය කියන්නේ මොකක්ද කියලා. වැඩ ලෝකය ගැන අපි සාකච්ඡා කරනකොට ගොඩක් වෙලාවට ඒ වැඩ ලෝකය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව යම්කිසි පුද්ගලයෙක් අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා අපි වැඩ ලෝකය හඳුනා ගැනීමේදී තාමත්ම වැදගත් තැනක් මෙන්න මේ හඳුනා ගැනීම කියන කාරණාවට සලසා දෙනවා. ඒ වගේම වැඩ ලෝකයේ ඇති අවස්ථා යම්කිසි පුද්ගලයෙකුට තමන්ගේ වැඩ කිරීමේ තැන එහෙම නැත්නම් ස්ථානේ එහෙම නැත්නම් වැඩ කළ යුතු කාලය වේලාව ඔය වගේ දේවල් අත්පත් කරගත යුතුව තියෙනවා. එතකොට ඒ අත්පත් කර ගැනීමේදී ඔහුට වැඩ කිරීම සඳහා තියෙන අවස්ථාන් මොනවාද? ඒ අවස්ථාව අපි තව පැත්තකින් කතා කළොත් එහෙම මේ අවස්ථාව මෙතෙක් ලැබී නොමැති හැබැයි ලැබීමට નિયમિત යමක් ගැන අපිට අවස්ථා හැටියට අර්ථකථනය කරන්න පුළුවන්. ඒ වගේම වැඩ ලෝකයේ පිළිබඳව සිතනකොට එහෙම නැත්නම් යොමු වෙනකොට වැඩ ලෝකයට යොමු වෙනකොට අපි කල්පනා කරන්න ඕනේ වැඩ ලෝකයේ ගවේෂණයේදී මොන වගේ දේවල් පිළිබඳව සැලකිලිමත් විය යුතුද කියන කාරණය. ඒ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් ඉදිරියේදී සාකච්ඡා කරමු. ඒ වගේම වැඩ ලෝකය ගැන සාකච්ඡා කරනකොට කතා කරනකොට අපිට අමතක කරන්න බැරි තවත් සුවිශේෂ තැනක් තියෙනවා. ඒ තමයි What happening in the world next moment? වැඩ ලෝකයේ ඒ වෙලාවේදී ඒ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක පිළිබඳව කුතුහලයෙන් එහෙම නැත්නම් සෝදිසියෙන් සිටිය යුතු වෙනවා. ඒ නිසා අපි ඒකට මේ විදිහට අදහස් කරන්න බලාපොරොත්තු වෙනවා. මේකට අපි කියනවා වැඩ ලෝකයේ නව ප්‍රවණතා හැටියට. මෙන්න මෙවැනි කරුණු කාරණා සාකච්ඡා කරන තැන අපිට මේ විදිහට තවදුරටත් විස්තර කරන්න පුළුවන්කම ලැබෙනවා. වැඩ ලෝකය යන කුමක්දයි හඳුනා ගැනීම කියන එකේ පළවෙනි මාතෘකාව අපි අරගෙන සාකච්ඡා කරොත් අපි බලමු කොහොමද මෙන්න මේ වැඩ ලෝකය හඳුනා ගන්න වටපිටාව අපි කොහොමද සකස් කරගන්නේ කියලා. අපි ඔබ කවුරුත් දන්නවා මේ වීඩියෝ සීරීස් මාලාවේ මීට පෙර සාකච්ඡා කළා වෘත්තීය සැලසුම්කරණයට අදාළව පියවරයන් කීපයක්. ඒ පියවරයන් අතර පුද්ගලයා වැඩ ලෝකයට සූදානම් කිරීමට පෙර ඔහු හෝ ඇය වැඩ ලෝකයේ කුමන ස්ථානයේ අත්පත් කර ගන්නවද කියන එකට තහවුරුවක් ලබා දීම සඳහා පුද්ගලයා පිළිබඳව හඳුනා ගැනීමක් කළ යුතුව තියෙනවා. අන්න ඒ පුද්ගලයා පිළිබඳ හඳුනාගත යුතු තැන පළමු පියවරේදී අපි වෘත්තීය සැලසුම්කරණයේදී සාකච්ඡා කරනවා. එතකොට පුද්ගලයා හඳුනාගන්නේ කොහොමද? ඒකට නිර්ණායකයන් කීපයක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ අතර ප්‍රධාන වෙනවා පුද්ගලයාගේ කැමැත්ත, හැකියාව, වටිනාකම් විනෝදාංශ, ඒ වගේම පෞරුෂ ගති ලක්ෂණයේ ස්වභාවයන්, ඒ වගේම විනෝදාංශ වගේ දේවල් අපිට මෙතෙන්දී සාකච්ඡා කරන්න පුළුවන්. ඒ අනුව හරියාකාරව පුද්ගලයා හඳුනා ගැනීමක් සිදු කරනු ලබනවා වැඩ රෝකේට ගැලපෙන පුද්ගලයා තමන් බව සනාථ කිරීම සඳහා. ඒ වගේම අපිට පුළුවන් වැඩ ලෝකේ හඳුනා ගැනීම සඳහා මෙන්න මේ විදියට දිගහැර ගන්න යම් යම් කාරණා. එහෙම නැත්නම් සංකල්ප. වැඩ රැකියා වෘතීන් ඒ වගේම නිර්මාණකරුවන් නවෝත්පාදකීන් ව්‍යවසායකීන් නිදහස් රැකියා පුහුණු නොපුහුණු ආදි වශයෙන් අපිට
වැඩ ලෝකයේදී යම් යම් සංකල්ප හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ වැඩ ලෝකයේ තව දුරටත් අපි විග්‍රහ කරොත් රැකියා අපේක්ෂිතින් රැකියා අපේක්ෂිතින් ඉන්න වගේම අනිත් පැත්තෙන් රැකියා සපයන්නන් වැඩ ලෝකයේ තුල ඉන්න ඕනේ. ඒ වගේම වැටුප් වේතන දීමන අතිකාල කොමිස් වගේ විවිධ ගාස්තු විවිධ ආකාරයේ ගෙවීම් මේ වැඩ ලෝකයේ ඇතුලේ සාකච්ඡා කරන වටපිටාව ඇතුළට අයත් වෙනවා. මෙතෙක් මම සාකච්ඡා කළේ යම් ආකාරයක ආර්ථිකමය ක්‍රියාවලියක් එක්ක ගනුදෙනු කරන වැඩ පිළිබඳව. ඒ වගේම අපිට තව පැති ගණනාවකින් වැඩ ලෝකයේ අවස්ථාවන් පිළිබඳ එහෙම නැත්නම් වැඩ ලෝකයේ පිළිබඳ සාකච්ඡා කරනකොට යම් යම් කරුණු කාරණා පිළිබඳව දැනගැනීමේදී මෙන්න මේවා වැදගත් වෙනවා. විනෝදාංශ, ඒ වගේම ස්වේච්ඡා වැඩ, සමාජ ව්‍යාපාර, ක්‍රීඩා මේ වගේ දේවලුත් අපිට වැඩ ලෝකයේ සාකච්ඡා කරන්න පුළුවන්, වටපිටාව ඇතුළට ගන්න පුළුවන් සංකල්ප හැවිටියට පාවිච්චි වෙනවා. ඒ වගේම වැඩ ලෝකයේ තුල බොහෝ විට ඉල්ලුම්පත් ජීවදත්ත විස්තර CVs ECVs ආවරණ ලිපි මේ වගේ දේවල් සාකච්ඡා කරන තැනක් බවට පත් වෙනවා. විවිධාකාර වූ පරීක්ෂණ අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ වෘත්තියකට එහෙම නැත්නම් රැකියාවට එහෙම නැත්නම් වැඩකට බඳව ගන්නකොට ඒ බඳවා ගන්නා පුද්ගලයා පිළිබඳව යම් යම් පරීක්ෂණයන් සිදු කරනු ලබනවා. මෙන්න මේ පරීක්ෂණයන් අපිට විවිධාකාරයෙන් හඳුනා ගන්න පුළුවන්. දුරකථන සංවාද ආශ්‍රයෙන් කරන පරීක්ෂණ ලබන, ඒ වගේම සම්මුඛ පරීක්ෂණාකාරයෙන්, ඒ වගේම වෛද්‍ය පරීක්ෂණ, එහෙම නැත්නම් අපි ගත්තොත් ශාරීරික සුවතාවය පිළිබඳ පරීක්ෂණයන්, මේ විදිහට විවිධාකාරයේ පරීක්ෂණයන් සිදු කරමින් පුද්ගලයන් වැඩ ලෝකයට අනුගත කරගන්න කටයුතු කරනවා. ඒත් එක්කම වැඩ ලෝකයේ පිළිබඳව සාකච්ඡා කරනකොට අපිට කතා කරන්න නොකර බැරිම තැනක් තමයි මේ රැකියා විශ්ලේෂණ. එහෙම නැත්නම් රැකියා විශ්ලේෂණය ඇතුලේ ගත්තොත් එහෙම රැකියා විස්තර, එහෙම නැත්නම් රැකියා පිරිවිතර කියලා අපි සාකච්ඡා කරනවා. මේක ඉංග්‍රීසියෙන් කිව්වොත් එහෙම ජොබ් ඇනලිසිස්, එහෙම නැත්නම් ජොබ් ඇනලිසිස් එකට ඇතුළත් වෙන කාරණා රැකියා විස්තරය, ඒකට අපි කියනවා ජොබ් ඩිස්ක්‍රිප්ෂන්. ඒ වගේම රැකියා පිරිවිතරය ජොබ් ස්පෙසිෆිකේෂන් කියලා අපි හඳුන්වනවා. මේ රැකියා විස්තරයේදී ගොඩක් වෙලාවට ඒ රැකියාව පිළිබඳව පුද්ගලයා ඇතුළත් වීමට බලාපොරොත්තු වෙන, එහෙම නැත්නම් පුද්ගලයා ඇතුළත් වෙන, එහෙම නැත්නම් සේවා දායකයා විසින් සපයනු ලබන පුරප්පාඩු, එහෙම නැත්නම් රැකියාව විස්තර කරනවා. ඒකේ තියෙන වගකීම්, ඒ වගේම ඒක කරන්න ඕන විදිය, ඒකට අවශ්‍ය සුදුසුකම්, ඒකේ තියෙන පාවිච්චි කරන මෙවලම්, ඒකේ තියෙන අවදානම, මේ වගේ දේවල් රැකියා විස්තරය ඇතුලේ සාකච්ඡා කරනවා. ඒ වගේම රැකියා පිරිවිතරය ඇතුලේ මෙන්න මේ රැකියාව පිළිබඳ විස්තරයට අදාළ පුද්ගලයා පිළිබඳව පුද්ගලයාගේ සුදුසුකම්, පුද්ගලයාගේ අත්දැකීම් මේ කියන විවිධ දේවල් සාකච්ඡා කරනවා. ඒ වගේම ගොඩක් වෙලාවට වැඩ ලෝකයේ සාකච්ඡා කරනකොට වැඩ ලෝකයේ හඳුනා ගැනීම පිළිබඳව සොයා බලනකොට, එහෙම නැත්නම් වැඩ ලෝකයේ කියන්නේ මොකක්ද කියලා හොයලා බලනකොට අපිට සේවා වියුක්තිය වගේ දේවල්, සේවා නියුක්තිය, ඌන සේවා නියුක්තිය, ඒ වගේම ශ්‍රම හිඟතාවය මේ පිළිබඳව අපි සාකච්ඡා කරනවා. මෙන්න මේ විදියට කතා කරන තැන අපි ගොඩක් වෙලාවට වැඩ ලෝකයේ කියලා සරලව හඳුනා ගන්න පුළුවන් යයි අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මේදී ඉතාමත් වැදගත් දෙයක් මම මෙතෙන්දී පැහැදිලි කරා. ඒක තමයි ශ්‍රම හිඟතාවය කියන කාරණාව. අනිකුත් කාරණා නම් ගොඩාක් වෙලාවට ඔබ එදිනෙදා ජීවිතේ අහලා තියෙන පුරුදු වචන, ඒ වගේම මොකක්ද මේ ශ්‍රම හිඟතාවය කියන එක පිළිබඳ පුංචි පැහැදිලි කිරීමක් කරලා මම ඉස්සරහට යන්නම්. ශ්‍රම හිඟතාවය කියලා කියන්නේ ගොඩක් වෙලාවට යම් කිසි ශේෂ්ත්‍රයක, එහෙම නැත්නම් යම් කිසි වෘත්තියක කොයිතරම් ප්‍රමාණයක් ශ්‍රමිකයින් සඳහා ඉල්ලුම තියෙනවද, එහෙම නැත්නම් ශ්‍රමිකයින් ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන්ද. මෙය උදාහරණයක් හැටියට මම ගත්තොත් එහෙම තේ කර්මාන්තයේදී දලු කඩන්නන්, එහෙම නැත්නම් තේ දලු නෙලන්නන් හැටියට ඔවුන් අද වෙනකොට විශාල ප්‍රශ්නයකට මුහුණ පාලා තියෙනවා. මේ තේ වතු හිමියන්, තේ නිෂ්පාදකීන්, දලු කඩන පුද්ගලයින්ගේ එහෙම නැත්නම් පිරිස්වල ඌනතාවය, මෙන්න මේ ඌනතාවයට අපි කියනවා ශ්‍රම හිඟතාවය කියලා. ඒ වගේම අපි වැඩ ලෝකයේ පිළිබඳව සාකච්ඡා කරන ගම වැඩ ලෝකයේ නිර්වචනයන් පිළිබඳව පොඩියෙන් හඳුනා ගැනීම යම් ආකාරයක වැදගත්කමක් අපිට තියෙනවා. 1999 ටිච්ට කියන පුද්ගලයා වැඩ ලෝකයේ පිළිබඳව මෙන්න මේ වගේ අදහසක් ඉදිරිපත් කරනවා. වැඩ යනු මිනිසාගේ ජීවත්වීමේ කලාවේ මධ්‍ය ලක්ෂ්‍යයයි. එහෙනම් ඔබ කල්පනා කරන්න ඕනේ මිනිසාට ජීවත්වීම සඳහා නම් යමක් අවශ්‍යයි, ඒ අවශ්‍ය දේ තමයි
වැඩ. ඒ වගේම ටිච්ල කියනවා පුද්ගලයෙකුගේ පුද්ගලයෙකු ඔහුගේ වෘත්තියට අදාළව දෛනිකව ඉටු කරන සැබෑ ක්‍රියාකාරකම් අතර සම්බන්ධතාවය කියලා වැඩ ලෝකය හඳුන්වලා දෙනවා. 2001 දී රූණි කියන පුද්ගලයා වැඩ ලෝකය පිළිබඳව මෙන්න මේ වගේ අදහසක් ඉදිරිපත් කරනවා. වැඩ ලෝකයේ යනු දැනට වැඩෙහි නිරත වන හෝ නිරත වීමට අපේක්ෂා කරන සියලුම පුද්ගලයන්ට තිබෙන අවස්ථාව හැටියට රූණි වැඩ ලෝකය පිළිබඳව සාකච්ඡාව එහෙම නැත්නම් වැඩ ලෝකයේ පිළිබඳව අදහස ඉදිරිපත් කරනවා. ඊළඟට අපි වැඩ ලෝකයේ දෙවැනි මාතෘකාව හැටියට ගත්තොත් එහෙම වැඩ ලෝකයේ ඇති අවස්ථා මෙන්න මේ විදිහට අපිට සාකච්ඡා කර ගන්න පුළුවන්. නිර්මාණශීලීත්වය නවෝත්පාදනය ඒ වගේම නිර්මාණශීලීත්වය හා නවෝත්පාදනය පාදනම් කරගත් ව්‍යවසායකත්වයන්ට තියෙන ඉඩ වැඩ ලෝකයේ අවස්ථාවක් හැටියට අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම වැඩ ලෝකයේ අවස්ථාවන් හැටියට සාකච්ඡා කරනකොට කර්තෘත්වයට තියෙන ඉඩ අපිට ගොඩක් වෙලාවට ගොඩක් අය දන්නේ නැහැ. ඒ වගේම දැනුම එහෙම නැත්නම් අවබෝධය මේ පිළිබඳව තියෙන අවබෝධය ගොඩක් වෙලාවට අඩුයි. තමන්ගේම ඌ නිර්මාණයන් තමන්ගේම ඌ නවෝත්පාදනයන් ව්‍යවසායකත්වයට එකතු කරනවා වගේම තමන්ගේම නිර්මාණයන් විශේෂයෙන් ඔය කවි ගීත නිසඳස් පොතපත නවකතා මේ වගේ දේවල් කර්තෘත්වයට හිමිකම් පානවා. ඒ නිසා ලොකු අවස්ථාවක් තියෙනවා මෙවැනි හැකියාවන් තියෙන මිනිස්සුන්ට වැඩ ලෝකය අත්පත් කර ගැනීම සඳහා. ඒ වගේම ගොඩක් වෙලාවට වර්තමානයේ මේ මිලෙනියල්ස් වර්ල්ඩ් එකේ යන්ත්‍රානුසාරයෙන් වැඩ කළ නොහැකි එහෙම නැත්නම් යන්ත්‍රානුසාරයෙන් ඉෂ්ට කරගත නොහැකි සමාජ ක්‍රියාකාරකම් අපිට වැඩ ලෝකයේදී ලොකු අවස්ථාවන් හැටියට සාකච්ඡා කරන්න පුළුවන් වටපිටාවක් ගොඩනැගෙනවා. මම මේක පොඩ්ඩක් පැහැදිලි කරොත් මෙන්න මේ විදියට. සමහර වෙලාවට පුද්ගලයා තුළ තියෙන හැඟීම් වේදනයන් ආරක්ෂාවන් එහෙම නැත්නම් සුවතාවයන් මේ වගේ දේවල් සඳහා කිසිදු ආකාරයකට මිනිස්සෙකුට යන්ත්‍රානුසාරයෙන් ඒ අවශ්‍යතා සන්තර්පණය කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් වෛද්‍ය විද්‍යාව යන්ත්‍රානුසාරයෙන් ගොඩාක් දේවල් වෛද්‍ය විද්‍යාවෙන් ඉෂ්ට කරනවා. ඒ වගේම රෝගය පිළිබඳව නිශ්චය කර ගැනීමක් එහෙම නැත්නම් රෝගයන් සම්බන්ධයෙන් යම් අදහසක් ඇති කර ගැනීම යන්ත්‍රානුසාරයෙන් කරන්න තියෙන අපහසුකම් තියෙන්න පුළුවන්. ඒ වගේම නර්සින් වගේ දේවල් සාතු සේවාවන් වගේ දේවල් ඒ වගේම ආදරය දයාබරත්වය හැඟීම වගේ දේවල් එක්ක ගනුදෙනු කරන ශේෂ්ත්‍රයන් අපිට සමාජීය ක්‍රියාකාරකම් හැටියට සලකන්න පුළුවන්. යන්ත්‍රානුසාරයෙන් ඉෂ්ට කරගන්න බැරි වැඩ හැටියට අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම කලාව විනෝදාස්වාදයේ වගේ දේවල් අපිට වැඩ ලෝකයේ හොඳ අවස්ථාවන් හැටියට අත්පත් කරගන්න පුළුවන් පැතිකඩයන් හැටියට වර්තමානයේ සාකච්ඡා කරන්න හොඳ ඉඩකඩක් හොඳ වටපිටාවක් ගොඩනැගිලා තියෙනවා. ඒ වගේම ඩිජිටල් ඉන්ටර්නෙට් මාකටිං කියන එක. ඒ කියන්නේ දැන් ලෝකේ ගොඩාක් වෙලාවට පහුගිය කාලේම ලෝකේ සාකච්ඡා කළේ නිෂ්පාදකෙක් ඉන්නවා නිෂ්පාදකයාගේ නිෂ්පාදනය අතරමැදීන් හරහා අවසාන පාරිභෝගිකයා දක්වා ගමනක් ක්‍රියාත්මක වෙනවා. එතකොට නිෂ්පාදකයා යම් ආකාරයකට නිෂ්පාදනයට ලාභයක් එකතු කරනවා වියදමක් දරලා ලාභයක් එකතු කරනවා. ඒ වගේම අතරමැදියන් ඒකට ලාභ සහ වෙනත් වියදම් එකතු කර ගනිමින් අවසාන පාරිභෝගිකයා අතට පත් වෙනකොට ඒ භාණ්ඩයේ මිල නිෂ්පාදන මිලට වඩා ගොඩාක් වැඩි වෙන්න පුළුවන්. වර්තමානයේ වෙනකොට මේක මේ අතරමැදියන් ඉවත් කරලා එහෙම නැත්නම් අතරමැදියන් ඉබේම ඉවත් වෙලා නිෂ්පාදකයන් පාරිභෝගිකයන් අතට පත් කිරීම ලෝකේ කොතනද නිෂ්පාදනය වෙන්නේ කොතන නිෂ්පාදනය වුණත් එය නිෂ්පාදකයන් පාරිභෝගිකයන් අතට පත් වෙන තෙක් ක්‍රියාවලිය මේ ඩිජිටල් මාකටිං එහෙම නැත්නම් ඉන්ටර්නෙට් මාකටිං හරහා සාර්ථක කරගන්න පුළුවන් අවස්ථා ගොඩාක් තියෙනවා. ඒ නිසා වැඩ ලෝකයේ අවස්ථාවන් මේ පැතිවලට ගොඩක් එකතු වෙලා තියෙනවා. අපි තව කතා කළොත් එහෙම AI කියලා කතා කරනවා එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධිය හැටියට සලකනවා එහෙම නැත්නම් Artificial Intelligence කියලා මේකට සාකච්ඡා කරනවා ඉංග්‍රීසියෙන් කියන. ඉතින් මේ
ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් එහෙමත් නැත්නම් බම්බි තව පැත්තකින් ගත්තොත් එහෙම මේ තාක්ෂණය භාවිතා කරලා වැඩ ලෝකයේ අවස්ථාවන් කොයිතරම් ප්‍රමාණයක් දිනා ගන්න පුළුවන්ද කියන එක පැතිකඩේට හොඳ උදාහරණ ගණනාවක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. රොබෝටික් ටෙක්නොලොජි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මේ වගේ දේවල් අපිට සාකච්ඡා කරන්න පුළුවන් වැඩ ලෝකයේ ඇති අවස්ථාවන් හැටියට. ඒත් එක්කම ෆ්‍රීලැන්සින් ගැන කතා කරනවා. ගොඩාක් වෙලාවට වැඩ ලෝකයේ රැකියා අවස්ථාවන් පිළිබඳව රැකියා සොයන්න ගොඩාක් අය පසුගිය අතීතයේදී අපිට දක්නට ලැබුණා. ඒ වගේම වර්තමානයේ වෙනකොට මේ පරිවර්තනය වෙමින් එහෙම නැත්නම් වෙනස් වෙමින් ඇවිල්ලා තියෙනවා ෆ්‍රීලැන්සින් කියන පැත්තට. ෆ්‍රීලැන්සින් කියලා කියන්නේ නිදහස් රැකියා. මම උදාහරණ කීපයක් සැපෙව්වොත් ඔබට හොඳින් මේක වැටහෙයි. රැකියාව කරන ස්ථානයේ පිළිබඳව ප්‍රශ්නයක් නොමැති. එහෙම නැත්නම් රැකියා කරන ආයතනය පිළිබඳව ප්‍රශ්නයක් නොමැති. තමන්ගේ හැකියාවන් පාවිච්චි කරලා ඒ පාවිච්චි කරන හැකියාවට වටිනාකමක් එහෙම නැත්නම් අගයක් මිලක් නියම කර ගැනීම තමයි මේ ෆ්‍රීලැන්සින් වල බලාපොරොත්තු වෙන්නේ. උදාහරණ හැටියට ගත්තොත් එහෙම ලෝගෝ ඩිසයිනින්, වෙබ් ඩිසයිනින්, විවිධ නිර්මාණකරණයන් වලට මේ ෆ්‍රීලැන්සින් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තම දැනුම අලෙවි කිරීම, තම හැකියාවන් ස්වාධීනව අලෙවි කිරීම මේ වගේ දේවල් අපිට ෆ්‍රීලැන්සින් හැටියට සාකච්ඡා කරන්න පුළුවන්. වැඩ ලෝකයේ ගවේෂණයේදී සලකා බැලිය යුතු කරුණු මෙන්න මේක ඉතාමත්ම වැදගත් කොටසක් තමයි. පුද්ගලයා පිළිබඳ හඳුනා ගැනීමෙන් අනතුරුව යම් විදියකට වැඩ ලෝකයේ කොහොමද අත්පත් කරගන්නේ කියන එක පිළිබඳව සාකච්ඡා කරා. හැබැයි වැඩ ලෝකයේ ගවේෂණය කරනකොට අපි මුලින්ම වැඩ ලෝකයට ප්‍රවේශ වෙනවා වෙනුවට පුද්ගලයෙක් කළ යුතු යන්නේ වෘත්තීය සලසුම් කරනයේදී පළවෙනි පියවර හැටියට අපි සලකනවා තමා කවුද කියලා පිළිබඳ විස්තරයක් එකතු කරගන්න. එහෙම නැත්නම් තමා කවුද යන්නට උත්තරයක් හොයාගන්න. මම මේ විදිහට කිව්වොත් තමා කවුද යන්නට කෙසේද අපි සොයාගන්න. අපිට මොනවද තියෙන නිර්ණායකයන්? අපිට මෙන්න මේ දේවල් සලකා බලන්න පුළුවන්. සරල වශයෙන් කැමැත්ත, පුද්ගලයාගේ කැමැත්ත මොන ආකාරයට තියෙනවද? පුද්ගලයා මොන විදියේ රුචින් වලටද එයා ඇලුම් කරන්නේ? ඒ වගේම පුද්ගලයාගේ හැකියාවන් මොනවද? ඒ හැකියාවන් මොන විදියට වැඩ ලෝකේ පාවිච්චි කරන්න පුළුවන්ද? ඒ වගේම කැමැත්ත එහෙම නැත්නම් රුචින් හැකියාවන් පදනම් කරගත්ත පුද්ගලයෙකුට වටිනාකම් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. එහෙනම් පුද්ගලයා යම් ආකාරයක අගය පද්ධතියකින් පිරිච්ච කෙනෙක් බවට අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එහෙනම් ඒ පුද්ගලයාගේ අගයයන් මොනවද? එහෙම නැත්නම් වටිනාකම් මොනවද? ඒ වගේම පුද්ගලයාගේ පෞරුෂ ස්වභාවය අපිට මැන බලන්න පුළුවන්. වැඩ ලෝකයේට ඉතාමත්ම වැදගත් කරුණු කාරණා හැටියට මෙන්න මේවා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මීට අමතර පුද්ගලයා හඳුනා ගැනීම සඳහා නොයෙකුත් කාරණා තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් මෙන්න මේ කාරණා ටික හඳුනා ගත්තොත් වැඩ ලෝකය තමන් සතු කර ගැනීම සඳහා ඉතාමත් හොඳ ප්‍රවේශයක් හැටියට අපිට සලකන්න පුළුවන්. ඒ වගේම වැඩ ලෝකයේ ගවේෂණය කරනකොට අපි පොඩ්ඩක් කල්පනා කරන්න ඕන, බලන්න ඕන, හොයන්න ඕනේ අධ්‍යාපනයේ තමාගේ අධ්‍යාපනය මොකක්ද? එහෙම නැත්නම් වැඩ ලෝකයේ ඒ අදාළ රැකියාව, එහෙම නැත්නම් ඒ අදාළ වෘත්තිය, එහෙම නැත්නම් ඒ අදාළ වැඩය අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය අධ්‍යාපනික මට්ටම මොකක්ද? එහෙම නැත්නම් පුහුණුව මොකක්ද? ඒ වගේම අධ්‍යාපනයේ පුහුණුව වගේම වෘත්තිමය භාවයන් සහිතව පළපුරුද්ද මොන විදියට තියෙනවද කියන එක පිළිබඳව අපි සලකා බැලිය යුතු වෙනවා. ඒ වගේම ඒ අදාළ අපි සොයාගනු ලබන වෘත්තීන්, එහෙම නැත්නම් වැඩ, එහෙම නැත්නම් රැකියා මේවා කිරීම සඳහා ඒවායින් බලාපොරොත්තු වෙන අධ්‍යාපන මට්ටම, පුහුණු මට්ටම, පළපුරුද්දේ ස්වභාවය මේ වගේ දේවල් පිළිබඳව සැලකිලිමත් විය යුතුව තියෙනවා. ඒත් එක්කම ගොඩක් වෙලාවට මේ වැඩ ලෝකේ ගවේෂණය කරනකොට අපි කල්පනා කරනවා කරන්න ඕනේ වැටු, දීවන, කොමිස්, ඒ වගේම වෙනත් වරප්‍රසාද අපිට මෙතෙන්දී සාකච්ඡා කරන්න පුළුවන්. මේ පිළිබඳව අපි පසුව තව දුරටත් සාකච්ඡා කරමු. ඒ වගේම වැඩ ලෝකයේ ගවේෂණයේදී තවත් අපි සොයා බලන්න ඕන, කල්පනා කරන්න ඕන රැකියාවල ඇති විවිධ මට්ටම්. අපි ගොඩක් වෙලාවට වැඩ ලෝකයේ ගිහිල්ලා හොයනවා, එහෙම නැත්නම් වැඩ ලෝකයේ සරිසරලා කල්පනා කරනවා සොයා ගන්න මට අදාළ රැකියාව මොකක්ද කියලා.
එතකොට අපි සලකා බලන්න ඕනේ ඒ රැකියාවේ තියෙන මට්ටම මොකක්ද? ඒ පුද්ගලයාගේ සමාජ ජීවිතේට විවිධ මට්ටම් එහෙම නැත්නම් විවිධ පිළිගැනීම් තියෙනවා. ඒ පිළිගැනීම් අනුව ඒ පුද්ගලයාගේ හැකියාව, ලැදියාව, වටිනාකම්, පෞරුෂයේ ස්වභාවය මත ඒ මට්ටම අත්පත් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මං මෙන්න මේ විදිහට කිව්වොත් මේ මට්ටම් පිළිබඳව අදහස යම් කිසි පුද්ගලෙක් පුහුණුවකින් හෝ අධ්‍යාපනයකින් තොරව වැඩ ලෝකයට ප්‍රවිෂ්ඨ වෙනවා නම් එයාට කොතනද වැඩ ලෝකයේ අවස්ථාව තියෙන්නේ? ඒකට අපි කියනවා නුපුහුණු මට්ටමේ වෘතීන් කියලා. ඒ වගේම යම් ආකාරයක පුහුණුවක් තියෙනවා, හැබැයි විශිෂ්ට පුහුණුවක් නැහැ. අත්පත් කරගතු යුතු මට්ටමේ පුහුණුවක් නැහැ, හැබැයි සාමාන්‍ය පුහුණුවක් තියෙනවා. අපි ඒක ඒ තත්ත්වයට කියනවා අර්ධ පුහුණු නැත්තම් අර්ධ හැකියාවන් සහිත වෘතීන් කියලා. ඒ වගේම මෙන්න මේ වැඩ ලෝකේ අත්පත් කරගන්නකොට නුපුහුණු, අර්ධ පුහුණු, ඒ වගේම පුහුණු කියන කොටස් වලට අපිට මේක තව දුරටත් විග්‍රහ කරගන්න, කතා කරගන්න, මේ මට්ටම් හැටියට සාකච්ඡා කරගන්න පුළුවන්කම තියෙනවා. මේක ලංකාව ගත්තොත් එහෙම නැත්නම් අපේ වගේ දකුණු ආසියාතික රටවල් සාකච්ඡාවට බඳුන් කරගත්තොත් වැඩ ලෝකයේ ගවේෂණයේදී සලකා බැලිය යුතු කරුණු අතර ගොඩක් වෙලාවට නුපුහුණු මට්ටම, ඒ වගේම පුහුණු මට්ටම, අර්ධ පුහුණු මට්ටම, මේ වැඩ ලෝකයේ මට්ටම් ගැන නුපුහුණු, අර්ධ පුහුණු, ඒ වගේම පුහුණු, තවත් කිව්වොත් එහෙම පැරා ප්‍රොෆෙෂනල්, එහෙම නැත්නම් අර්ධ වෘත්තිමය, ඒ වගේම වෘත්තිමය වැනි මට්ටම් හැටියට මට්ටම් කීපයකට අපිට සාකච්ඡා කරගන්න පුළුවන්. ඒ වගේම වැඩ ලෝකයේ ගවේෂණයේදී සලකා බැලිය යුතු කරුණු අතර ඉතාමත්ම වැදගත් තමන්ට රැකියාව කරන්න තියෙන්නේ කොහෙද? එහෙම නැත්නම් තමන්ගේ වෘත්තියේ යෙදෙන්න තියෙන්නේ කොහෙද? ඒක දේශීය වශයෙන් යෙදෙන වෘත්තියක්ද, එහෙම නැත්නම් විදේශීය වශයෙන් යෙදෙන වෘත්තියක්ද කියලා අපි සලකා බැලිය යුතු වෙනවා. ඒක දේශීය වශයෙන් ගත්තොත් අපිට පුළුවන් මේක තවදුරටත් විකාශනය කරලා හදාගන්න. දේශීය වශයෙන් කරන රැකියාවක් නම් ඒක රාජ්‍ය අංශයේ රැකියාවක්ද, පෞද්ගලික අංශයේ රැකියාවක්ද, එහෙමත් නැත්නම් රාජ්‍ය නොවන සංවිධානයකද, එහෙමත් නැත්නම් අන්තර්ජාතික මට්ටමේ රාජ්‍ය නොවන සංවිධානයකද, එහෙමත් නැත්නම් ස්වේච්ඡා සංවිධානයකද, මොකේකද කියන තැන අපි සොයාගත යුතු වෙනවා. ඒත් එක්කම මේ රැකියා විස්තරය හා රැකියා පිරිවිතරයන් පිළිබඳව අදහස මෙතෙන්දිත් ඉතාමත්ම වැදගත් වෙනවා වැඩ ලෝකයේ ගවේෂණය කරනකොට. ඒ කියන්නේ රැකියාවක් කරනකොට ඒ රැකියාවෙන් බලාපොරොත්තු වෙන රැකියාව පුද්ගලයාගෙන් බලාපොරොත්තු වෙනද? උදාහරණයක් හැටියට ගත්තොත් රැකියාව විස්තර කිරීමක් හැටියට මෙතෙන්දි සලකා බලන්න, සාකච්ඡා කරන්න පුළුවන්. මම ඊට පෙර මේ පිළිබඳව අදහස් දැක්වුවා. ඒ නිසා අපි ඉස්සරහට යමු. වැඩ ලෝකයේ ගවේෂණයේදී ඉතාමත් වැදගත් තැනක් ස්ථානය සහ කාලය. ස්ථානය කියලා කිව්වොත් ඒක නිවසේ ඉඳගෙන කරන රැකියාවක්ද, එහෙම නැත්නම් යම්කිසි රැකියා ස්ථානයකට ගිහිල්ලා කරන රැකියාවක්ද, එහෙමත් නැත්නම් යම් යම් ප්‍රදේශවල ඇවිදිමින් එහෙම නැත්නම් සංචාරය කරමින් කරන රැකියාවක්ද කියලා අපි සලකා බලන්න ඕනේ. ඒ වගේම රැකියාව කරන්න තියෙන කාලය යම් විදිහකට අපි අදහසක් ලබා ගත යුතුව තියෙනවා. ඒක දිවා කාලයේ කරන එකක්ද, එහෙම නැත්නම් රාත්‍රී කාලයේ කරන එකක්ද, එහෙම නැත්නම් දිවා රාත්‍රී කාලය කියන දෙකම පදනම් කරගත්ත කාරණාවක්, එහෙම නැත්නම් නිශ්චය කරනු ලබන වෙලාවක් පදනම් කරගෙන කරනු ලබන කාර්යයක්ද කියලා අපි වැඩ ලෝකයේදී ගවේෂණය කරනකොට සලකා බලන්න ඕන කරුණු හැටියට අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම ඉතාමත්ම වැදගත් දෙයක් තමයි යම් ආකාරයකට යම් වෘත්තියකට ප්‍රවේශ වෙනකොට, එහෙම නැත්නම් යම් වැඩකට අපි අත තියනකොට, එහෙම නැත්නම් රැකියාවක් අත්පත් කර ගන්නකොට ඒ රැකියාවේ උසස් වීම තියෙනවද, ඒ වගේම ඒ රැකියාවෙන් තව දුරටත් කොච්චර ගමනක් යන්න පුළුවන්ද, ඒ වගේම ඒ රැකියාවේ තියෙන විවිධ අභියෝගයන් මොනවද කියලා අපි සලකා බැලලා බලන්න වෙනවාමයි. ඒත් එක්කම අපි වැඩියෙන් හොයන්න බලන්න ඕන තැනක් තමයි වැඩ ලෝකයේ පිළිබඳව සාකච්ඡා කරනකොට මේ වැඩ ලෝකයේ පිළිබඳව තියෙන ප්‍රවණතාවය. ඒ කියන්නේ ඊළඟ මොහොතේ වැඩ ලෝකේ කුමක් වෙනස් විය හැකිද, කුමක් සිදුවේ හැකිද, මෙන්න මේක කුතුහලයකින් හැම වෙලාවෙම අපි සොයා බැලිය යුතු දෙයක් තියෙනවා රැකියාව සොයා ගැනීමට පෙර.
එතකොට රැකියාව සොයා ගැනීමට පෙර වැඩ ලෝකයේ තියෙන අවස්ථාවන් එහෙම නැත්නම් මේ ප්‍රවණතාවයන් පිළිබඳ අපි සැලකිලිමත් විය යුතු වෙනවා මොනවද මේ වැඩ ලෝකයේ නව ප්‍රවණතා හැටියට ලෝකයේ සලකන්නේ ඔබ කල්පනා කරන්න ඕනේ මෙන්න මේ ප්‍රවණතාවයන් දිහා බලලා තමන්ගේ අනාගත වෘත්තිය අපේක්ෂාව අත්පත් කර ගැනීම එහෙම නැත්නම් සාක්ෂාත්කරණය කර ගැනීම සඳහා අදහසක් ලබා ගන්න අපි බලමු මොනවද මේ වැඩ ලෝකයේ නව ප්‍රවණතා කියලා ප්‍රථමයෙන් අපිට සාකච්ඡා කරන්න පුළුවන් ගෝලීයකරණය එහෙම නැත්නම් ග්ලෝබලයිසේෂන් මොකක්ද මේ ගෝලීයකරණය කියලා කියන්නේ ඔබ කවුරුත් දන්නවා වර්තමානයේ වෙනකොට ජාති ආගම් කුල බේද එහෙමත් නැත්නම් රටවල් සීමාවන් මෙන්න මේවා සියල්ල බිඳෙමින් අවකරණය වෙමින් පවතින යුගයක් බවට වර්තමානයේ අද පත් වෙලා තියෙනවා ඒක අපි මෙහෙම කිව්වොත් ලෝකයේ විවිධාකාරයේ රටවල් හැටියට වෙන් වෙලා එහෙම නැත්නම් වෙනදා නොයෙකුත් පුළුල් වෙච්ච දේ අද එක විශාල නගරයක් බවට එක තැනකට ගොනු වෙච්ච තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා මෙන්න මේ පිළිබඳව අපි වැඩ ලෝකයේ නව ප්‍රවණතාවේ පළවෙනි කොටස හැටියට මේ ගෝලීයකරණය එහෙම නැත්නම් ග්ලෝබලයිසේෂන් කියන කාරණාව සාකච්ඡා කරන්න පුළුවන් ඒ වගේම සංචලතාවයේ එහෙම නැත්නම් මොබිලිටි කියලා කියන ගොඩක් වෙලාවට මේ නව වැඩ ලෝකයේ නව ප්‍රවණතාවයක් හැටියට මෙන්න මේ සංචලතාවය පිළිබඳව අදහස් සාකච්ඡා කරන්න පුළුවන් මේක අපි තව විදිහකට කිව්වොත් එහෙම විශාල ලෙස යම් යම් තැන්වලදී කරපු කියපු දේවල් එහෙම නැත්නම් භාවිතා කරපු මෙවලම් උපකරණ මේ වගේ දේවල් මහ විශාල වශයෙන් විශාල ලෙස අපිට වෙනදා අතීතයේදී අපි සාකච්ඡා කරපු දේවල් අද ඉතාමත්ම පහසු ඒකක බවට පත් වෙලා තියෙනවා ඔබට පුළුවන් බලන්න යම් කිසි වැඩක් යම් කිසි කෙනෙක් කර කර ඉන්නවා උදාහරණයක් හැටියට මේ විදිහට කිව්වොත් ගොවියෙක් කුඹරේ සී සාමින් ඉන්නවා එහෙම නැත්නම් ට්‍රැක්ටරයක් භාවිතා කරමින් ඒ කුඹර හාමින් එහෙම නැත්නම් මඩවමින් ඉන්න මොහොතක ඔහුට විදේශ රටක මිත්‍රයෙක් තම වෘත්තිය අවශ්‍යතාවය වෙනුවෙන් ඇමතුමක් ලබා දෙනවා මේ සීසාන එහෙම නැත්නම් දවැන්ත මෙවලමක් පරිහරණය කරමින් ඉන්න මොහොතේ ඒ පුද්ගලයාට ඉතාමත් පහසුවෙන් සම්නිවේදනය කරන්න යමක් මෙවලමක් ළඟ තිබුණොත් ඒ භාවිත කරන්න පුළුවන් ඒ නිසා අද වෙනකොට මේ ස්මාර්ට්ෆෝන් එක ස්ථානය කොතනද වෙලාව කොතනද තැන මොකක්ද කියලා අදාළ වෙන්නේ නැති මට්ටමට පුද්ගලයාගේ සම්නිවේදන ක්‍රියාවලිය කුඩා ඒකකයක් බවට පත් කරලා තියෙනවා ඒ නිසා අපි මෙන්න මේ කියන කාරණාවට මොබිලිටි කියලා අපිට එහෙම නැත්නම් සංචලතාවය කියලා සාකච්ඡා කරන්න පුළුවන්. ඔබ වැඩ ලෝකයේ ප්‍රවණතා පිළිබඳව සැලකිලිමත් වෙනකොට මෙන්න මේ පිළිබඳව ඉතාමත් හොඳ ප්‍රවේශයක් එහෙම නැත්නම් හොඳ අදහසකින් තමන්ගේ අනාගත වෘත්තිය සොයා ගන්නකොට කල්පනා කරන්න ඕනේ ඒ ඒ වෘත්තින් වලට sannivedane මොන ආකාරයට භාවිත කළ හැකිද කියන කරුණ පිළිබඳව. ඒ වගේම අපිට සාකච්ඡා කරන්න පුළුවන් වර්තමානයේ එහෙම නැත්නම් 21 වෙනි සේවසේ පරපුර new millennials කියලා අපි සාකච්ඡා කරනවා 1977 න් පස්සේ උපන් අය මේ new millennials ගණයට වැටෙනවා ඒ වගේම 1977 න් පසු 1995 දක්වා උපන් අය මේ වැඩ ලෝකයේ 50%ක් පමණ මේ වෙනකොට අත්පත් කරගෙන තියෙනවා ඒ වගේම විශ්වාස කරන ලෝකය 1995 න් පස්සේ પરම්පරාව 2025 වෙනකොට මෙය වැඩ ලෝකෙන් 70%කට වඩා වැඩි ප්‍රමාණයක් අත්පත් කරගනී කියලා ලෝකය විශ්වාස කරනවා. ඒ නිසා හෙට දවස ඔබ වෙනුවෙන් විවෘත වෙලා හමාරයි. ඒ නිසා ඔබ කල්පනා කරන්න ඕන new millennial කෙනෙක් හැටියට එහෙම නැත්නම් 21 වෙනි සියවසේ දරුවෙක් එහෙම නැත්නම් පරපුරේ දරුවෙක් හැටියට ඔබ කොහොමද වැඩ ලෝකයේ පිළිබඳව අදහස ඇති කරගන්නේ ඒ වගේම වැඩ ලෝකේ නව ප්‍රවණතාවල හතරවෙනි කාරණේ හැටියට මට සාකච්ඡා කරන්න පුළුවන් නව තාක්ෂණය එහෙම නැත්නම් new technology ඔබ කවුරුත් දන්නවා වර්තමානයේ වෙනකොට තාක්ෂණය කොයි තරම් දියුණු වෙලාද කියලා සමස්ත ලෝකය ඇඟිලි තුඩට ගන්න පුළුවන් මට්ටමට අද ලෝකය දියුණු වෙලා. එහෙමනම් වර්තමානයේ වැඩ ලෝකයට ප්‍රවේශ වෙන්න ඉන්න දරුවා කල්පනා කරන්න ඕනේ හැම විටම මොකක්ද මාගාව තියෙන තාක්ෂණික
හැකියා. එතෙකම වැඩ ලෝකේ නව ප්‍රවණතා ගැන සාකච්ඡා කරනකොට කතා කරනකොට අපිට සාකච්ඡා කළ යුතුම කොටසක් වෙනවා මේ පුද්ගලයා තුළ ඇතිවන මානව චර්යාවේ නව්‍යකරණය පිළිබඳ අදහස. එහෙම නැත්නම් මොඩර්න් හියුමන් බිහේවියර් කියලා අපි සාකච්ඡා කරනවා. මොකක්ද මේ මානව චර්යාවේ නව්‍යකරණය කියලා කියන්නේ? මේ වෙනකොට අපි ලෝකයට විවෘත වෙලා ඉවරයි. පුද්ගලයා ලෝකයට විවෘත වෙලා ඉවරයි. මගේ ඩිජිටල් පිටපතක් ලෝකේ ඕනම තැනක එහාට මෙහාට හුවමාරු වෙන යුගයක්. මම මෙන්න මේ විදිහට කිව්වොත් යම් ආකාරයකට පුද්ගලයාව පුද්ගලයා කන බොන විදිය, අඳින පළඳින විදිය, හිතන පතන විදිය, එයා ගමන් කරන විදිය, ඒ වගේම එයාගේ සංචාරයන්, එයාගේ වැඩ මේ සියල්ල තවත් කෙනෙකුට කියන්න පුළුවන් නම් ඔබ මේ වගේ කෙනෙක් කියලා අන්න අපි විශ්වාස කරනවා. මානව චර්යාවේ නව්‍යකරණයකට ලෝකේ අවතීර්ණ වෙලා ඉවරයි. ඒ නිසා ඔබ පිළිබඳව පිටපතක් වර්තමානයේ වෙනකොට ලෝකේ සෑම පුද්ගලයෙක් අතටම පත් වෙන යුගය අතළඟ කියන එක පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබ කල්පනා කරන්න ඕන. එහෙම කල්පනා කරලා ඔබ සූදානම් වෙන්න වැඩ ලෝකයට ප්‍රවේශ වෙන්න. Work can be done from anywhere. Get ready. Thank you very much.